විහාර විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබළුවන ඕසදි තාරුකාවක් වගේ. ඔබ නටද්දී ඔබේ මේ සියලු අංගපසකින් ඉතා කන්කලු වූ මනරම් වූ දිව්‍යනාදයන් නිකුත් වෙනවා. ඔබ නටද්දී ඔබේ මේ සියලු අංගපසකින් ඉතා මනරම් වූ දිව්‍ය සුගන්ධයන් නිකුත් වෙනවා. නටන ඔබේ සිරුර ලෙලදෙන විට ඔය කේශ කලාපයෙහි ඇති සුන්දර පළඳනාවලිනුත් මිහිරි නාදය ඇහෙන්නේ පංචාංගික තූර්ය නාදයක් වගේ. ඔබේ හිසේ මුදුන් මල් කලබක් තියෙනවා. මද සුළඟින් ඒ මුදුන් මල් කලබ සැලෙද්දී එයිනුත් මිහිරි නාදය ඇහෙන්නේ පංචාංගික තූර්ය නාදයක් වගේ. ඔබේ හිසෙහි පැලඳගෙන ඉන්න මල්දම හරිම ලස්සනයි, හරිම සුවඳයි. ඒ සුවඳ පැතිරිලා යන්නේ පිපි සුවඳ හමන මංජුස්සක වෘක්ෂයක් වගේ. මේ සොඳුරු සුගන්ධය ඔබේ නාසයට දැනෙනව නේද? මේ දිව්‍ය රූපය ඔබට පෙනෙනව නේද? පින්වත් දෙව්දුව, අපි අහන්නේ මේකයි. ඔබට මේ වගේ සම්පත් ලැබුණේ මොන වගේ කර්මයක විපාකයක් හැටියටද? ස්වාමීනි, සවැත් නුවර මගේ යෙහෙලියක් හිටියා. ආර්ය සංගරුවන උදෙසා ඇය මහා විහාරයක් කෙරෙව්වා. මං ඒ ගැන ගොඩාක් සතුටු වුණා. මං ඒ පින අනුමෝදන් වුණා. ඒ ප්‍රාසාදය මං දැක්කා. මටත් ඒ සංගරුවන ගැන හරි ප්‍රියක් තියෙන්නේ. මං මේ පින අනුමෝදන් වුණේ පිරිසිදු සිතින්මයි. දර්ශනීය වූ මේ පුදුම සහගත දිව්‍ය විමානය පහළ වුණේ ඒ නිසාමයි. මගේ පුණ්‍ය 이르දියෙන් අහසේ සොළොස් යොදුනක් පුරා මේ විමානය ගමන් කරනවා. ඒ මගේ දිව්‍ය විමානයේ සුවිශාල મંદિર තියෙනවා. හරි අපූර්වට කාමර බෙදලා තියෙනවා. හාත්පස සතර දිග්භාගයේම ඒ විමානය දිලිසෙනවා. මෙහි ලස්සන පොකුණු තියෙනවා. පතුලේ තියෙන්නේ රත්තරන් වැලි. වතුර ටික හරිම අගෙයි. හොඳට පෑදිලා තියෙන්නේ. දිව්‍ය මාළු රංචු මෙහි පීනනවා. ඒ පොකුණේ ලස්සන ලස්සන නෙළුම් පිපෙනවා. සුදු නෙළුම් පිපිලා හැම තැනම තියෙනවා. සිනිඳු සුළඟ හමාගෙන යද්දී හරිම සුවඳයි. එහි ජම්බු තියෙනවා, කොස් තියෙනවා, තල්පොල් තියෙනවා. කවුරුවත් හිටවල නැහැ. නමුත් ඒ විමානයේ එක එක විදිහේ ගස් ජාති පහළ වෙලා තියෙනවා. නානා තූර්ය වාදන වලින් මිහිරි සංගීතය පැතිරෙනවා. අප්සරාවන් පිරිවරාගෙන ඉන්නවා. ඉතින් යම් කෙනෙක් මාව සිහිනෙන්වත් දැක්කොත් ඒ මිනිසයාට ප්‍රීතියක්මයි ඇති වෙන්නේ. මේ විදිහේ පුදුමාකාර දර්ශනීය හැම අතින්ම ආලෝකමත් විමානයක් මට ලැබුණේ මං කරගත්තු පින්වලින්මයි. ඒ නිසා පින් කිරීමමයි හොඳ. ඔබේ ඒ පිරිසිදු පුණ්‍යානුමෝදනාවෙන්ම තමයි මේ පුදුමාකාර දර්ශනීය විමානය ලැබුණේ. ඉතින් මේ විහාර දානය දීපු ස්ත්‍රිය කොහෙද උපදින්නේ ඇත්තේ? ඇගේ ගතිය කියනවද? ස්වාමීනි, එයා මගේ යෙහෙළිය නෙව. එයානේ ආර්ය සංඝයාට මේ මහා විහාරය හදවලා පූජා කළේ. චතුරාර්ය සත්‍ය ධර්මය ගැන අවබෝධයක් ඇතුවයි ඈ දන් දුන්නේ. ඇය උපන්නේ නිම්මාන රතියේ දෙවියන් අතරයි. දැන් නෑ සුනිම්මිත දෙව්රජුගේ බිරින්දෑ වෙලා ඉන්නේ. ඇගේ පුණ්‍ය විපාකේ නම් සිතින් සිතා ගන්නටවත් බෑ. ඇය කොහෙද උපන්නේ කියලානි මගෙන් ඇහුවේ. මං ඔබ වහන්සේට කිව්වේ ඇත්ති සැටියෙන්මයි. ඒ නිසා අනිත් උදවියවත් කුසල් දහම් වලයි සමාදන් කරවන්න ඕන. සතුටු සිතින් යුතුව ආර්ය සංඝයාට දන් පූජා කරන්න ඕන. සිත පහදවාගෙනමයි බණ අහන්න ඕනේ. මේ මනුස්ස ජීවිතයක් ලැබීම කියන්නේ අතිශයින්ම දුර්ලභ වූ ලැබීමක්. තනි රත්තරන් පාටින් යුතු मधुरवू ब्रह्मस्वरयति बुदुरजानन् वहंसे तमयि मे श्रेष्ठवू यहपत् मार्गय वदाले। ए निसा यम केनेकुट पूजा करन दानय महत्फल उपदवाइद अन्न ए दानय सतुटु सितिन युतुव आर्य संघरत्नयटई पूजा करंट ओने। बुद्धादी सत्पुरुषयन वहंसेला प्रशंसा करन आर्य पुद्गलयन 8 देनेक इन्नवा। युगल वशेन गत्तोत युगल 4ක් වෙනවා। සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වන ඒ ආර්යයන් වහන්සේලා දන්පැන් ලැබීමට සුදුසුයි। උන්වහන්සේලාට පූජා කරන දාණය මහත්ඵල ලබා දෙනවා। මාර්ගස්ත පුද්ගලයන් 4 දෙනයි। පලස්ත පුද්ගලයන් සිටින්නේත් 4 දෙනයි। මේ තමයි ඍජු සිත් ඇති ආර්ය සංඝ රත්නය। උන්වහන්සේලා ප්‍රඥා සම්පන්නයි, සීල සම්පන්නයි, සමාහිත සිතින් යුක්තයි। දන් පෑන් දෙන මිනිස්සු ඉන්නවා පින් අපේක්ෂාවෙන්මයි ඔවුන් දන් දෙන්නේ। යම් ඒ ආර්ය සංඝයාට දෙන දාණය තමයි මහත්ඵල විපාක ලබා දෙන්නේ। මේ ආර්ය සංඝයා වනාහි මහානීය ගුණයෙන් යුක්තයි, මිනිය නොහැකි ගුණයෙන් යුක්තයි, සාගර ජලය වගේ। නරවීරයන් වහන්සේගේ ශ්‍රාවක වූ මේ පිරිසම තමයි ශ්‍රේෂ්ඨ। ධර්මයේ බෙදා දෙමින් ලෝකය එළිය කරන්නේ ඔවුන් තමයි। අන්න ඒ ආර්ය සංඝයාට දන්පැන් පූජා කරගත්තොත් නිසි තැනට පූජා කළා වෙනවා। ඒක තමයි හරි විදිහට දීපු දේ। ඒක තමයි නියමාකාරයෙන් කරගත්තු යාගය। ලෝකවිදු වූ බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරලා තියෙනවා ආර්ය සංඝයාට පූජා කරන දක්ෂිනාව මහත්ඵල ලබා දෙනවා කියලා। එවැනි ආර්ය සංඝයා උදෙසා දෙන දාණය සිහි කරන්ට ඕනි। එතකොට එයාලට හරි සතුටක් ඇති වෙනවා। මසුරු මල මුලින්ම දුරු කරලා ලෝකේ ජීවත් වෙන්න පුළුවනි। නිന്ദා රහිත වූ ස්වර්ග ලොවෙහි උපදින්නත් පුළුවනි।